අයිබෝන් අයිබෝන් සුබ දවසක් කියලම අපි අද අයිබෝන් සුබ දවසක් වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අද 2020 මාර්තු මාසයේ 29 වෙනිදා. අද විවේකී ඉරිදා දවස වෙනදා නම්. දැන් මාර්තු මාසයේ 20 වෙනිදා ඉඳන් ඔබ නිවසේ බොහෝ දෙනෙක් රැඳිලා ඉන්න නිසා ඉරිදා දවස කියලා අමුතුවෙන් විවේක දිනයක් බවට පත් වෙන්නේ නැහැ. පසුගිය දවස් කිහිපෙම ඔබ විවේකීව තමයි ගත කරන්නට ඇත්තේ. ඒත් එක්කම මේ උද්ගත වෙලා තියෙන වාතාවරණයත් එක්ක ටිකක් අවධානයෙන් සිටිය යුතු ටිකක් නෙමෙයි හොඳටම අවධානයෙන් සිටිය යුතු කාලවකවානුවක්. ඒ නිසා මේ කාලවකවානුවේදී ඔබ අතට පුවත්පත් ලැබෙන්නේ නැහැ. කෙසේ හෝ අපි අද මැදිරියට පුවත්පත් කිහිපයක් ලැබිලා තියෙනවා. නැත්නම් අපි අන්තර්ජාලයෙන් හෝ උපුටාගෙන පුවත්පත් පිළිබඳව නිවසේ සිටින ඔබට තොරතුරු ලබා දෙන්නට හැම විටම වක්කීමක් ඇති මාධ්‍ය ආයතනයක් විදිහට සූදානම්ින් සිටින්නේ. අදත් ඉරිදා දිනේ අප වෙත ලැබී තිබෙන පුවත්පත්, ඒ වගේම අපි අන්තර්ජාලයෙන් උපුටාගත් පුවත්පත් මේ සියල්ලගේම තොරතුරු ගෙනෙන්නට සූදානම් වෙනවා. නමුත් ඊට කලින් ඊයේ සවස් වන විට වාර්තා වුණු කණගාටුදායක සිදුවීමක් පිළිබඳවයි අපි තොරතුරු ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ඊයේ පළවෙනි කොරෝනා වෛරසය ආසාදිත වුණු රෝගියා ලංකාවේ මිය ගියා. ඒ පිළිබඳව තොරතුරුයි අපි ඔබට මුලින්ම ගෙනෙන්නේ. කොරෝනා රෝගය ආසිතව, එහෙම නැත්නම් COVID-19 රෝගයේ ආසාදිතව කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයෙකු ඊයේ මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. එම මියගිය රෝගියා වයස අවුරුදු 60ක් වන පිරිමි පුද්ගලයෙකු වන අතර මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි එම නිවේදනයේ තොරතුරු වාර්තා කර තිබුණේ. වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක් වැති අතර දියවැඩියා හා අධි රුධිර පීඩනයෙන් පෙළුණු රෝගියෙක් බවත් එම නිවේදනයේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ නිසයි අපි වැඩිදුර අවධානය යොමු කරන්න ඕනේ මේ වෙන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඔබට දන්වලා තියෙනවා අත්‍යවශ්‍යම කටයුත්තක් ඇරෙන්න නිවසෙන් එළියට බහින්නට එපා කියලා. අපේ නිවෙස්වලත් ඉන්න පුළුවන් මේ වගේ අසාධ්‍ය තත්ත්වයේ වැඩි හිටියන් මේ සියලු දෙනා රැක ගැනීමේ වගකීම තියෙනවා ඔබ සතු. ඒ නිසා තව තවත් මේ ගැන අවධානයෙන් ඉන්නට ඕන කාලවකවානුවක් බවට මේ කාලවකවානුව පත් වෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්න කියලායි අපි මතක් කරන්නේ. අපි යනවා ඉරිදා ලංකාදීප පුවත්පතට දැන් තොරතුරු විමසා බලන්නට. ඉරිදා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන දැන් නිවසේ සිටින ඔබට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම ඊළඟ ගැටලුව බවට පත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා කරනවා. රට පුරා බඩු බෙදන්න ආණ්ඩුවෙන් සැලැස්මක් කියලා ප්‍රධාන ශීර්ෂ පාඨයේ විදිහට වාර්තා කරන්නේ. අඳින් නීතිය ක්‍රියාත්මක වෙන කාලයේදී රටේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට ගෙන ගොස් භාර දීම සඳහා රජයේ නිලධාරීන්ට වක්කීම් පැවරීමට රජය තීරණය කරලා තියෙනවා. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒ දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය ආහාර සැපීමේ වගකීම් පැවරීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය ඊයේ සාකච්ඡා කළ බවයි ලංකාදීප පුවත්පත මේ විදිහට තොරතුරු ගෙනවෙත් තිබෙන්නේ. ඒ වගේම ඡායාරූප දෙකකටත් අපි අවධානය යොමු කරනවා ඉරිදා ලංකාදීප පුවත්පතේ. විදේශගතව සිට ලංකාවට පැමිණ මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනට ලක් වූ පළමු කණ්ඩායමේ ඡායාරූපයක් අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ඒ වගේම තමයි පිරිසක් තමන් අත ඇදී නිරෝධායන සහතිකයේ සමග ඇඳින් නීතිය මැද දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ සිට එළවලු බෙදාහැරීමද සිදුවෙනවා. ඒ පිළිබඳව ඡායාරූපයක් තියෙනවා. දැඩි අවධාන මැදවුවද තම රාජකාරිය නිරත සේවකයන් පිරිසක් හැටියටයි මේ පිරිස හඳුන්වා දී තිබෙන්නේ. මේ ඡායාරූප දෙකම එකම මාතෘකාවක් යටසේ අද වාර්තා කරන්නට ඉරිදා ලංකාදීප පුවත්පත කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කොරෝනා වෛරසයට එරෙහි සටනට එක්වෙමු. මේ පුවත්පත්වල සෑම පුවත්පතකම කොරෝනා වෛරසය පිළිබඳව, එහෙම නැත්නම් මේකෙන් මිදෙන ආකාරය පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. තවදුරටත් කියන ජනතාව ඒකරාශී වන තැන්වලට නොයන්න, සංචාර නවත්තන්න, කහින විට අන් අයගෙන් ඉවතට යන්න, ඒ වගේම තැන තැන කෙළ ගැසීමෙන් වළකින්න, සබන් යොදා නිරතුරුව දෑත් සෝදන්න, සිප වැළඳ ගැනීම අතරත් දීම ආචාර කිරීම නවත්තන්න, ඇස් කට නාසය හා මුහුණ ඇල්ලීමෙන් වළකින්න, මේ කාරණා පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරනවා. නමුත් අපි නැවත නැවත මේ කාරණා පිළිබඳව ඔබට මතක් කරන්නේ මේ වෛරසය ඇති භයානකම නිසා. අපි යනවා තවත් තොරතුරුකට. මේ ලංකාදීප පුවත්පතේ මේ ගැන ටිකක් අවධානයෙන් ඉන්න අවශ්‍යයි. අප්‍රේල් මුල සතිය ගැන විශේෂ අවධානයක් තියෙනවා. හඳුනාගත් රෝගීන් සියලු දෙනාගෙන්, නැත්නම් සිය දෙනාගෙන් රෝගීන් 500ක් බිහිවිය හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නාවින්ද සොයිසා ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන්ට හඳුනාගත් COVID-19 රෝගීන් සිය ආශ්‍රයේ මෙතෙක් හඳුනා නොගත් කොරෝනා රෝගීන් 500ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ප්‍රකාශ කර තිබෙනවා. මෙම රෝගීන් 100 ඇසුරු කිරීම මත නිරෝධායනය කරමින් සිටින 18,000ක පිරිස අතරින් මේ අය සිටිය හැකි බවද වෛද්‍ය සොයිසා මහතා සඳහන් කරලා තියෙනවා. මෙහෙම අනුමානයක් විතරයි තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරමු මේ වගේ තත්ත්වයක්
එන්නට එපා කියලා. නමුත් මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු කියලායි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ දිගින් දිගටම සඳහන් කරන්නේ. ඒ වගේම තවත් තොරතුරු කිහිපයක් තියෙනවා. බ්‍රිතාන්‍ය චාල්ස් කුමරුටත් කොරෝනා, මේ පිළිබඳව තොරතුරු ඔබ මේ වන විටත් දන්නවා. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු කොරෝනා වෛරස් ආසාදනයට ලක්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවියේ සඳහන් කරනවා කියලා තොරතුරක් වාර්තා කරන්නේ. මේ වන විට අපිට වාර්තා වී ඇත් තොරතුරු අනුව බ්‍රිතාන්‍යයේ එලිසබත් මහරජනරත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තමයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ඒ වගේම තවත් තොරතුරු කිහිපයක් තිබෙනවා ලංකාදීප පුවත්පතේ. ඒ තමයි මේ මහජන එක් රැස්වීම් දින ගණනාවක් සීමා කිරීමට යෝජනා කරලා තියෙනවා. දැන් මේ වෙන විට කොහොමත් මහජන රැස්වීම් පැවත්වන්නට අවස්ථාවක් නැහැ. නමුත් මේක තවත් දින ගණනාවක් ක්‍රියාත්මක කරන්න තමයි මේ වෙනකොට තීරණයක් කරන් තියෙන්නේ. ඒ වගේම රෝගීන් සමග ගැවසුණු වෛද්‍යවරුන් 10ක් නිරෝධායනයට යොමු කරන්නත් කටයුතු කරලා තියෙනවා කියලා අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. COVID-19 රෝගයේ හේතුකොට වෛද්‍යවරුන් 10 දෙනෙක් නිරෝධායනයේදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. මේ සමහරලාට තමන් වෙනත් රටක ඉඳලා පැමිණේ කියලා ප්‍රකාශ නොකර වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න ගිය රෝගීන් වගේම තවත් රෝගීන් සමග ගැවසුණු වෛද්‍යවරුන් 10 දෙනෙක් තමයි මේ විදිහට නිරෝධායනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් ඔබ කරුණු වසන් කිරීම තුළින් මේ වෙලාවේ අත්‍යවශ්‍යම සේවයක් බවට පත් වෙන සෞඛ්‍ය සේවයේ මේ වගේ වෛද්‍යවරුන්ට මේ වගේ නිරෝධායනයට ලක්වීමට සිදුවීම දින 14ක් වගේ කාලයක් ඒක සෞඛ්‍ය ක්ෂේත්‍රයට බරපතල ගැටලුවක් වෙනවා. ඒ නිසා ඔබගේ කරුණු වසන් කිරීමකින් තොරව වෛද්‍යවරුන්ට ඉදිරිපත් කරන්න කියන කාරණය තමයි අපි නැවත නැවත මතක් කරන්නේ. ඒත් එක්කම මහජන රැස්වීම් මේ වෙනකොට කොහොමත් නවත්තලා තියෙන, තවදුරටත් ඒවා ක්‍රියාත්මක කිරීම වලකාලන්නටත් කටයුතු කරලා තියෙනවා. ඊයේ රාත්‍රී 8 වෙන විට කොරෝනා වෛරසයේ තත්ත්වය මොන වගේද ලංකාවේ කියන කාරණය පිළිබඳවයි අපි තොරතුරු ගෙනෙන්න සූදානම් වන්නේ. ඊට පස්සේ කාරණා කිහිපයක්ම වෙනස් වුණා මේ රාත්‍රී 8 වෙන විට පැවති තත්ත්වය. අද දින රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. අද දින මේ රෝගීන් 4 දෙනාගෙන් 2 දෙනෙක්ම ඉන්දියාවේ චෙන්නයි සිට පැමිණි 2 දෙනෙක්. ඒ වගේම මේ දින 4-5 කාලය තුළ තව 2 දෙනෙක් චෙන්නයි සිට පැමිණිලා තියෙනවා. මේ ඔවුන් කොවිඩ් රෝගීන් හැටියට හඳුනාගෙන තියෙනවා. මේ නිසා මම ඉල්ලීමක් කරන්න කැමතියි, යම් කිසිවකු පසුගිය කාලය තුළ ඉන්දියාවෙන් පැමිණිලා තියෙනවා නම් කරුණාකරලා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට දන්වා අනිවාර්යෙන් නිරෝධායනයට ලක්වන්න. අපි තාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මාර්තු 10 වෙනිදාන් පස්සේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පැමිණෙන අය හිටියනම් ඒ පැමිණිච්ච අයවලුන් සියලු දෙනාම වහම ශ්‍රී ලංකා පොලිසිය වෙත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් වෙත ඔබ මෙසේ පැමිණියා බවට දන්වලා අර මිට කලින් අපි දැන්වූ පරිදිට රෙජිස්ටර් වෙන්න කියලා. මොකද ඔබ සියලු දෙනා ගැන යම්කිසි ආකාරයකින් විමසිලිමත් වීමට වෙනවා. පෙබරවාරි මස 19 වෙනිදා පූර්ණ සුවය ලබා පිටව ගිය චීන කාන්තාව ඇතුළුව මේ වන විට ශ්‍රී ලංකාවේදී පූර්ණ සුවය ලබා 9 දිනක පිටව ගොස් තිබෙනවා. දිනක් තුළ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම කොරෝනා වෛරස ආසාදිතින් සංඛ්‍යාව 13ක්. එම පිරිස හඳුනා ගැනුනේ පසුගිය 17 සහ 19 යන දිනවලයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිත සංඛ්‍යාව 101ක්. ඔවුන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්හෙරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට සැකපිට 199 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතරය දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් පිරිසක් තහවුරු කරගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 25ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොරෝනා වෛරස ආසාදනය වූ රටවල සිට පැමිණි පුද්ගලයන් නිරෝධායනය 10 වෙනි දින සිට ආරම්භ කෙරුණා. මේ වන විට 1488 දිනකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර තිබෙනවා. නිරෝධායනය අවසන් කළ පසුවන කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටව ගියා. එම පිරිස 309ක් බවයි වාර්තා වන්නේ. අද පිටව ගිය පිරිසට වැලිකන්ද, ගල්කන්ද, යුදහමුදා කඳවුරු පරිසරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 60 දෙනෙකු දැතුලා. ඔවුන් ඉතාලියේ සහ කොරියාවේ සිට 11 වෙනි දින දිවයිනට පැමිණ අයයි. අති විශිෂ්ට සේවයක් ඔවුන් අපේ ඉෂ්ට කරා. ඔවුන් අපිට සාමාන්‍ය අපේ ගෙදර ඉන්නවට වඩා ඔවුන් සලකුවා. ලංකාවේ පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා මේක විහිළුවකට ගන්න එපා. මොකද මේක විහිළුවකට ගත්තොත් එක්කෙනෙක්ගෙන් මේක ව්‍යාප්ත වෙන්න පුළුවන් අඩුම 250ක් කියලා තමයි ඉතාලියේ කියන්නේ. ඉතින් එතෙන්ට ගෙනියන්න එපා අපේ රට. පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 167 දිනකුද අද පිටව ගිය පිරිසට අයත් වෙනවා.
මේක හැමෝම හිතාගෙන ඉන්නේ නිරෝධායන කියන්නේ මේ සාමාන්‍ය හිරගයක් කියලා. ඒක හිරගයක් නෙමෙයි. නිරෝධායනට බය වෙන්න එපා. අපේ රජයට සහයෝගය දීලා හැංගිලා ඉන්න කට්ටිය එළියට ඇවිල්ලා මේ අපේ තියෙන ලෙඩේ තුරන් කරලා දාන්න රජයට සහය වෙන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඒගොල්ලෝ මහා වෙහෙසක් ගත්තා. ඒ රෑ දෙකකින් සම්පූර්ණ වැසිකිලි සංකීර්ණයක් සහ නාන්න පහසුකම් සහිත මන්දිරයක් ගොඩ නැගුවා. අපි ඇස් දෙකෙන් දැක්කා. දින 14ක නිරෝධායන කාල සීමාව අවසන් කළ තවත් 78 දිනකෝ පිටව ගියේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ. නිරෝධායන කාල සීමාව තුළ තම සියලු අවශ්‍යතා සොයා බැලූ යුද හමුදා නිලධාරීන්ට ඔවුන් සිය කෘතවේදීත්වය පළ කළේ මේ අයුරින්. ඒගොල්ලෝ අපි හින්දා හොඟක් මාන්සි වුණා. ඒක හින්දා මං කියන්නේ රට ඉඳලා එන මාමල නන්දලට මෙහෙට ඇවිල්ලා ආමි අංකල්ස්ලට උදව් කරන්න මේ කොරෝනා වෛරස් එකෙන් බේර ගන්න. I born in Sri Lanka and I love Sri Lanka and thank you for everything. මොනහරි අඩුපාඩුවක් තිබ්බත් ඉවරලා ඒක බොහොම ඉක්මනට ඉවර වෙලා සකස් කරලා දුන්නා. ඉතින් ගොඩාක් පින් සිද්ධ වෙනවා. මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අද හිතට අවංගම ලොකු දුකක් තියෙන විදිහ යන එක. ඉතාලියට උනදී අපේ රට වෙන්න දෙන්න එපා. මං හැමෝගේ මිලන එකම දේ ඒක. මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ වෙළඳාම් කිරීමට ගිය බලපිටිය ප්‍රදේශයේ දෙදෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලදීම නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා යේ අටලුගම ප්‍රදේශයේ සංචාරය කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි. ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී කෙරුණු නව ගොඩනැගිලි දෙකක් අද සෞඛ්‍යාංශ වෙත බාර දෙනු ලැබුවා. දින 14ක් තුළ ඉදිකිරීම අවසන් කිරීමට තිබූ ගොඩනැගිලි දින 10කටත් වඩා අඩු කාල සීමාවකදී නිම කිරීම විශේෂත්වයක්. ඉදිකිරීම් ක්‍රියාත්මක කෙරුණේ ගුවන් හමුදාපති යා මාෂල් සුමංගල ඩයස් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ. නවගොඩනැගිලි දෙක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දීම සිදු කරනු ලැබුවා. ඊයේ රාත්‍රී වන විට තත්ත්වය ඊයේ රාත්‍රියේ දවස තුල වාර්තා වුණු තොරතුරු අපි යනවා සිළුමින ඉරිදා පුවත්පතට. සිළුමින පුවත්පත වාර්තා කරනවා ඉදිරි සතිය තීරණාත්මකයි. වෛද්‍යවරු අනතුරු අඟවති මේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව ස්වයං විනයක් සහිතව රජයේ සහ අදාළ අංශ ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපදින්නේ නම් අප්‍රේල් මාස මුල් සතියේ වන විට තා භයානක තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ උද්ගත විය හැකිවනු ඇතැයි රජ වෛද්‍ය නිධානගේ සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සහ යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන බවයි සඳහන් කරන්නේ. ජනතාවගේ අවධානය සහ ජනතාවගේ ප්‍රවේශම තමයි වැදගත් කියලයි සඳහන් කරන්නේ. නැති වුණොත් මේ අප්‍රේල් මාසේ මුල් සතිය ටිකක් භයානක වෙන්නට පුළුවන් කියලයි මේ විදිහට සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ අනතුරු අඟවන්නේ. ඒ වගේම දැන් මේ සෞඛ්‍යංශ මේ සඳහා අදිවාරය නොබලා විශාල කැපකිරීමක් කරනවා. ආරක්ෂකංශ පොලිසිය මේ ඇඳිරි නීතිය පවත්වාගෙන යන්නට නිරෝධායන කටයුතු වලට මේ සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවා සපයන බොහෝ දෙනෙක් මේ සඳහා දායකත්වයක් ලබා දෙන අතරේ ඊළඟ තියෙන ප්‍රධානම කාරණය තමයි දැන් මේ ඇඳිරි නීතිය කාල සීමාවේ නිවෙස් වලට වී සිටින පිරිස් වලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ සඳහා මේ වන විට දැවැන්ත යාන්ත්‍රණයක් ක්‍රියාත්මකවින් පවතිනවා. ඒ පිළිබඳව පුවත්පත් සියල්ලගේම තොරතුරු වාර්තා වෙද්දී සිරුමින පුවත්පතත් ඒ ගැන තොරතුරු වාර්තා කරනවා. අත්‍යවශ්‍ය ආහාර රට පුරා බෙදා හරි කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජනජීවිත යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා පත් කර ඇති ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ කටයුතු යටතේ රට පුරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ සහන වැඩපිළිවෙල සාර්ථක ලෙස මේ වන විට අදියරෙන් අදියර ක්‍රියාත්මක වෙනවා කියලයි අද සිළුමින පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම 175කට රජයෙන් සහන කියලා තොරතුරුකුත් අද සිළුමින මුල්පිටුවේම අපි අන්තර්ජාලය ඔස්සේ උපුටාගත් පුවත්පතේ මුල්පිටුවේම තොරතුරු වාර්තා කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය නිසා අපහසුතාවයට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු 23 වෙනිදා සිට ලබා දුන් සියලු සහන 175ක පමණ පිරිසකට ඍජුවම හිමිවන බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් බර්වින් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළ බවයි තොරතුරු වාර්තා කරන්නේ. මේ යටතේ සහන රැසක් ලබා දෙනු ලැබුවා. ණයවාරිකාය කිරීම සම්බන්ධ වගේම ත්‍රිරෝදලත ලීසින් ගාස්තු විවිධ ආකාරයෙන් සහන පැකේජයක් ලබා දීමට කටයුතු කළා. සමෘද්ධිලාභීන්ට රුපියල් 10,000ක දීමනාවක්. මේ සියල්ලගෙන්ම 175කට පමණ පිරිසකට ඍජුවම ප්‍රතිලාභ ලැබෙන බවයි මේ විදිහට අද තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම මැතිවරණය පිළිබඳවත් විටින් විට කතාබහට ලක් වෙනවා. මේ කොරෝනා වෛරසය නිසා මැතිවරණයේ යම් ආකාරයකට කල් ගියා. තම දින නියමයක් නොමැතිව නමුත් ප්‍රශ්නාර්ථයක් එක්ක තොරතුරු වාර්තා කරනවා. මැතිවරණයේ මැයි 30 කියන තොරතුරු ප්‍රශ්නාර්ථයක් එකයි වාර්තා කරන්නේ. මහමැතිවරණයේ මැයි 30 පැවැත්වුණු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්
රත්නායකගෙන් කළ විමසීමකදී පැවසුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසිරුවා මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුවද වත්මන් තත්ත්වය අනුව ජූනි 2ට පෙර මැතිවරණයේ පැවැත්විය නොහැකි වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට නියමිත බවත් අද සිරිමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ වගේම හෙට සිට යලිත් ගෙදර ඉඳන් වැඩ කරන සතියක් කියන තොරතුරු මේ වන විටත් බොහෝ දෙනෙක් දන්නවා. හෙට සිට නැවතත් ගෙදර සිට වැඩ කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේක මේ ඔන්ලයින් ක්‍රමයට නැත්නම් ලිපි ගෙන්වාගෙන SMS ක්‍රමයට නැත්නම් දුරකථන මාර්ගයෙන් මේ ආදී ක්‍රම කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම ආයතන ප්‍රධානින්ගේ අනුදැනුම පිට සේවක පිරිසකට පැමිණීමේ හැකියාවක් තියෙනවා. මේ කාරණා පිළිබඳව මේ වන විටත් ඔබ දැනුවත් වෙලා ඉන්නේ. ඉතින් ඒ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කර තිබෙනවා සිරිමින පුවත්පතේ මුල් පිටුවේම. ඒ වගේම අපි යනවා දැන් සතියග අරුණට. සතියග අරුණේ ප්‍රධාන ශීර්ෂ පාඨය කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ගෙදරටම දීමේ වැඩපිළිවෙල බැසිල් හදයි කියන තොරතුරයි අද අරුණ පුවත්පතත් වාර්තා කරන්නේ. නාගරික ප්‍රදේශවල කසල ඉවත් කරන්නට යන මාර්ගයේ ආදර්ශයට ගනී යුද සමයේ හිගයකින් තොරව ආහාර සැපීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගයේ ප්‍රයෝජනයට ගනී නිවාස 65,000ම ආවරණයේ වෙන පරිදි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලයි තොරතුරු අද වාර්තා කරන්නේ. ඒ වගේම සතියග අරුණේ තියෙනවා කොවිඩ් රෝගීන් හඳුනා ගන්න ඇප් එකක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. කොවිඩ්-19 හෙවත් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම රටවැසියන් පරිගණක මෙවලමක ඇප් එකක ලියාපදිංචි කිරීම කෙරෙහි කොරෝනා මර්ධන කාර්යසාධක බලකායේ අවධානය යොමුව තිබෙනවා. යම්කිසි පුද්ගලයෙකු කොරෝනා රෝගයේ ආසාදනයේ එමග ඇති වූහොත් ඔහු ආගිය තැන් සුළු වේලාවකදී හඳුනා ගැනීමට හැකියාව ලැබෙන පරිදි තමයි මේ ඇප් එක හඳුන්වා දෙනවා කියලා අද සතියග අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම තවත් තොරතුරක් තියෙනවා. මේ ගැනත් පුවත්පත් කිහිපයකම අද වාර්තා කර තිබුණා. කොවිඩ් සමග ගැවසුණු 19,000ක් ගැන වෛද්‍ය සංගමයේ සෙවිල්ලෙන් තව දින 13ක් ඇතුළතදී රෝගීන්ගේ විශාල වැඩිවීමක් ඇතිවිය හැකි බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශ කරන බව අද සතියග අරුණ පුවත්පතේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තවත් තොරතුරු කිහිපයක් තිබෙනවා ඔබට ගෙන එන්නට. මේ සතියග අරුණේ තොරතුරු අපි ගෙනාවි. ඊට කලින් අපි යන්නට සූදානම් කෙටි විරාමයකට. රැඳී සිටින්න අප සමගම. උපන් දින හා උත්සව අවස්ථා සඳහා ඔබට අවශ්‍ය ප්‍රණීත කේක්, පේස්ට්‍රි වර්ග හා සියලු ආහාර පාන සඳහා මෙගා කිචන් ගලවිල වත්ත හෝමාගම. හොඳයි, අපි නැවතත් සතියග පුවත්පත් තොරතුරු සමගය සම්බන්ධ වෙන්නේ. මේ වෙලාවේ අඳිර් නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ රට පුරාම. නමුත් අඳිර් නීතිය කඩකිරීම පිළිබඳව නම් දිගින් දිගටම තොරතුරු වාර්තා වෙනවා ඉවරයක් නැතුව. දැන් 5,500කට වැඩි පිරිසක් මෙවෙනකොට අත්අඩංගුවට යනවා. වාහන, යතුරු පැදි, මෝටර රථ මේ ආදී වශයෙන් විශාල පිරිසක් ප්‍රමාණයක් මේ වෙනකොට පොලිස් අත්අඩංගුවේ පවතින්නේ. පොලිසියත් දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා මේ වෙන විට අඳිර් නීතිය කඩකිරීමට එරෙහිව. යම් ආකාරයක ඔබට ලැබෙන සහනයක් මේ නිසා නැතිවීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා මේ අඳිර් නීතිය ක්‍රියාත්මක වන්නේ ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න, නැත්නම් මේ කොරෝනා වෛරසයෙන් ඔබව බේරගන්න. නිරෝධායන ඇඳින් නිදි කාල සීමාවක් හැටියට තමයි මේ හඳුන්වන්නේ. ඒ නිසා හැකිතාක් නිවෙස්වලම රැඳී සිටින්න. මේ කියන කාරණේ පිළිබඳව තවදුරටත් ඔබ සැලකිල්ලක් දක්වන්නේ නැත්නම් ඒ ගැන කනගාටු වෙන්නට කරුණක් තමයි තිබෙන්නේ. කොහොමුණත් 5,500කට වැඩි පිරිසක් මේ වෙනකොට පොලිස් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒ ගැනත් හිතන්න කියන කාරණේ අපි පුවත්පත් තොරතුරු ඉදිරිපත් කරන අතර වාරෙදී ඔබට මතක් කරන්නට කැමැති. අපි යනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ තොරතුරු වාර්තා කරනවා මේ විදිහට. මේ කොරෝනා මර්ධන වැඩසටහන් මේ ආදී කාරණා පිළිබඳව තොරතුරු රැසක් වාර්තා කරද්දී මේ ලංකාවේ කොරෝනා ජාලය හෙරි කරගත් විස්මිත මෙහෙයුම පිළිබඳව අද තොරතුරු වාර්තා කර තිබෙනවා මව්බිම් පුවත්පතේ මුල් පිටුවේම. ඒ ගැන තොරතුරු මේ විදිහටයි තියෙන්නේ. ලංකාවේ කොරෝනා ජාලය මෙරට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් 95%කට අධික පිරිසකට රෝගයේ වැළඳුණු ආකාරයේ විමර්ශන කණ්ඩායම් විසින් මේ වන විට අනාවරණය කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. මෙරට කොරෝනා ආසාදිත පිරිස එකම ජාලයක් තුළ වෙන්ව හඳුනා ගැනීම ඔස්සේ තවමත් ශ්‍රී ලංකාව තුළ රෝගයේ පැතිරියාම වලකා ලිය හැකි තත්ත්වයක පසුවන බවද එම ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ඇඳිරි නීතිය පැනවීමට රජයේගත් ක්‍රියාමාර්ගය ඔස්සේ මේ මොහොතේ සිදුවිය යුතු තිබුණේයි මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා වෛරස ව්‍යාප්ත වන ජාලය බිඳ නොවැටෙන පරිදි තවදුරටත් ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීම බවද ආරංචි මාර්ග සඳහන් කරනවා. කොහොමුණත් මේ වෙනකොට මේ කොරෝනා රෝගයේ වැළඳුණු පිරිස්, ආගිය තැන් ආශ්‍රය කරපු පිරිස් මේ සියල්ලම
සියයට අනු පහකට වැඩි පිරිසා කනාවරණය කරගන්නට මේ වනකට විමර්ශණ කණ්ඩයම් සමත්වෙලා තියෙන අනුව කොරුණා ජාලය හෙරි කරගත්තු විස්මිත මෙහෙවුමක් හැටිටයි අපිට එය හඳුන්වන්නට හැක්ගියාව තිබෙන. ඒ ගැන අද මෞබිම පුවත්පද තොරතුරු වාර්තා කරද්දි කොරෝනා මර්ධන වැඩසටහනට පක්ෂ නායකත්වයේ සහාය ගන්න සූදානම් වෙනවා කියලා තොරතුරක් වාර්තා කරනවා. මෙහෙම සඳහන් කරන්නේ අගමැතිවරයා පසුගිය දිනක පැවැත්වුණ පක්ෂ නායකින්ගේ හමුවක් අරලේගහ මන්දිරයේදී පාර්ලිමේන්තු නියෝජනය කළ. ඉතින් මේ නායකින්ගේ හමුවේදී පළ වූ අදහස් පිළිබඳව අද සත්‍යන්ත පුවත්පත්වල මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. කොරෝනා මර්ධන වැඩසටහනට පක්ෂ නායකින්ගේ අදහස් සහාය ලබා ගැනීමට අගමැතිවරයා සූදානමින් සිටිනවා. ඒ වගේම රජයේ වැඩපිළිවෙල අගයනවා, ඇඳින් නීතිය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුයි කියලයි හිටපු අගමැතිවරයා නැත්නම් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ. ඒ පිළිබඳව තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම ලෝක ආර්ථිකය බේරා ගන්න බඳුලගෙන් යෝජනාවක් කියලා තොරතුරුකුත් අද මෞබිම පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධෙන් පසුව ලෝකයේ බොහෝ රටවල මුදල් ක්‍රමයේ කඩාවැටි ආර්ථික දුර්වල වූ අවස්ථාවේ සම්මේලනයක් පවත්වා ලෝක බැංකුව පිහිටුවාගෙන මුදල් ක්‍රමයේ සකස් කරගත් ආකාරයේ ලෝක ආර්ථික සමුළුවක් හැඳවා කොරෝනා වසංගතයේ රටවල ආර්ථිකයේ කඩාවැටීම වළක්වා ගනිමින් ලෝකයේ නැගිටවීමට වහා පියවර ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් යෝජනාවක් තමයි මේ වෙන විට අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතා ඉදිරිපත් කරලා තියෙනවා කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම දිනිඳු පවුල්වලට සලාක කාඩ් එකක් ලබා දීමටත් මේ වෙනකොට තීරණය කළා තියෙනවා. මේ ගැන තොරතුරු බොහොමයක් තියෙනවා. එදිනෙදා දවසේ පරියට වැඩ කරන පිරිසට තමයි මේ විදිහේ සහනයක් ලබා දෙන්න කටයුතු කළා තියෙන්නේ. ඇඳින් නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග දෛනිකව රැකියා කිරීමට නොහැකි වී සිටින අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර මල් ද්‍රව්‍ය ඇතුළු ආහාර මල්ලක් නොමිලේ ලබා දීමට රජය තීරණය කළා තියෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බවයි තොරතුරු අද වාර්තා කරන්නේ. ඒත් එක්කම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙදරටම ලබා දෙන්නට රජයෙන් විශේෂ වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා මේ වෙන විට මෞබියම් පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. රට තුල කොරෝනා වෛරසයේ පැතිරියම් වැළැක්වීමට පියවර ලෙස ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම, සමුපකාර සුපිරිවෙලන්සල් ලේකාබද්ධ කොට ප්‍රාදේශීය යාන්ත්‍රණයක් ක්‍රියාවට නැන්වීම තුලින් ලබා දෙන්නටයි සූදානම් කරලා තියෙන්නේ. කොහොමුණත් දැන් මේ ආහාර බෙදා දීමේ වැඩපිළිවෙල පිළිබඳව ඊයේ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරලා තිබුණා. අපි ඒ පිළිබඳව දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානවල සිට වෙළඳපොළ දක්වා අපහසුවකින් තොරව ලැබීමට සැලැස්විය යුතු බවටයි අග්‍රාමාත්‍යතුමා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත්තේ. ප්‍රවාහන කටයුතුවලදී අපහසුතා සහ අවිරතා සිදුවන බවට ලැබුණු තොරතුරු පිළිබඳවද අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට ලක්ව තිබෙනවා. කොරෝනා ව්‍යසනයේ ලෝපුරා මාරාන්තික වසංගතයක් ලෙස ඉතා වේගෙන් පැතිර යන බැවින් ඒ ගැන සැහැල්ලුවෙන් නොසිතන ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදිමින් මාරාන්තික වසංගතයේ මැරලීම සඳහා රජයේ වැඩපිළිවෙලට සහය වන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් සිදුකිරීම සම්බන්ධ ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අරලික් මන්දිරයේ සිට ක්‍රියාත්මකයි. ජනතාව තම ගැටලු එම මධ්‍යස්ථානයේ වෙත ඉදිරිපත් කිරීමට දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. 0114-354-854, 0114-733-600 සහ ඍජු දුරකථන අංක 0113-456-200 සිට 204 දක්වා වන අංක ඊට විවෘතව පවතිනවා. ෆැක්ස් අංක වන්නේ 0112-333-066 සහ 0114-354-882. ptf@pmoffice.gov.lk ඊමේල් ලිපිනයටද ඔබගේ ගැටලු ඉදිරිපත් කළ හැකි. රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටද ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා තිබෙනවා. ජන ජීවිතයේ අඩාල නොවී සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් මට්ටමේදී මතුවන ප්‍රායෝගික දුෂ්කරතා ආමන්ත්‍රණයට සහාය වීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. ඒ සඳහා මතු දැක්වෙන දුරකථන වලින් ඇමතිය හැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දෙනවා. 0176-390-981, 0776-390-437, 0776-652-7589, 0776-390-732, 0776-390-563, 0776-390-754, 0776-652-8068, 0776-390-564, 0776-391-461, 0776-390-752 සහ 0712-500-31 එම දුරකථන අංකයි.
එහි ප්‍රධාන ශීර්ෂ පාඨයේ ඇඳින් නීතියේ දිගටම බස්නාහිරට පොලිස් මාර්ග බාධක 38ක් මේ වෙනකොට යොදලා තියෙනවා. අපි ඇඳින් නීතිය ගැන සඳහන් කළා. මේ වෙනකොට 5500කට වැඩි පිරිසක් අත්අඩංගුවරගෙන තිබෙනවා. ඉතින් නිකරුණේ මාර්ගවල ගැවසෙන එක, නිකරුණේ එකතු වෙලා සෙල්ලම් කරන එක, විවිධ ක්‍රියාවල් නිරත වෙන එක නවත්වලා නිවෙස් වලට ලයින් එකේ මතක් කරන්නේ. කොරෝනා හෙවත් COVID-19 වෛරසයේ දිවේනේ වැඩිම ව්‍යාප්තිය සහිත සහ අවදානම් කලාප ලෙස බස්නාහිර පළාත මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව මෙම් පළාතට අයත් දිස්ත්‍රික්ක වන කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්ක වලට නැවත දැනුම් දෙනතුරු ඇඳින් නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. බස්නාහිරට පමණක් මේ වෙනකොට පොලිස් මාර්ග බාධක 38ක් යොදවලා තියෙනවා කියලායි තොරතුරු අද වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම කොරෝනා නිසා පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් සහන කියන තොරතුරත් අද දිවේනේ ඉරිදා සංග්‍රහයේත් වාර්තා කරලා තියෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා අපහසුතාවට පත් ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 23 වෙනිදා සහන රැසක් ලබා දුන් අතර එම සහන බොහොමයක් බලාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් බැංකු හා මූල්‍යායතන වෙත චක්‍රලේඛයක්ද මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා කියලයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම දිවයිනේම මුල්පිටුවේ වාර්තා වෙනවා තවත් තොරතුරක්. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ යාන්ත්‍රණය විධිමත් කරනවා. මීට කලින් ඉදිරිපත් කළ තොරතුරුත් ඒ පිළිබඳව වාර්තා වුණා. අගමැතිවරයා තමයි මෙහෙම කියන්නේ, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීමට කටයුතු කරනවා කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශයකුත් තියෙනවා. රජයේ සේවක නිවාඩු තවදුරටත් දීර්ඝ කරන්න කියලායි ඔහු ඉල්ලා සිටින්නේ. ඒ වගේම මේ තත්ත්වයත් එක්ක විවිධ මත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වෙනවා. ඒ ගැන තොරතුරක් තියෙනවා දිවයිනේ ඉරිදා සංග්‍රහයේ. කොරෝනා ගැන බොරු පැතිර වූ සරසවි නිලධාරියා රිමාන් කියන තොරතුර. කොරෝනා වෛරසයෙන් මෙරට පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති බවත්, එම මරණ ගැන රජයේ සංගවන බවත්, තම මුහුණු පොත හරහා සටහනක් තැබීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිපාලන නිලධාරියෙකු අප්‍රේල් මස 1 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා කියලයි තොරතුරු මේ විදිහට වාර්තා කරන්නේ. ඒත් එක්කම දිවයිනේ ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ වාර්තා වෙන තවත් තොරතුරකට ඔබේ අවධානය අපි යොමු කරනවා. සුළු වැරදි නිසා හිරේ ගිය අයට සහන. මේ සුළු වැරදි නිසා දඬුවම් ලැබ හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැන්ට බන්ධනාගාරගතව සිටින විශාල පිරිසකට සහනයක් ලබා දෙන්නට මේ වෙනකොට රජයේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඉන් පසුව ගත් තීන්දුව රැසක්ම මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ පිළිබඳවයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. අපි කාටුන් එකක් සහ කවියක් තෝරාගත් අද පුවත්පත් තොරතුරු අවසන් කරන්නට ලංකාදීප ඉරිදා සංග්‍රහයේ පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනයයි අපි දැන් බලන්නට සූදානම් වෙන්නේ. මෙච්චර ලාභ වෙලා තියෙද්දි ඇයි පෝලිමේ ඉඳලා හරි පරිප්පු නොගෙනාවේ කියලා අහනවා මේ ස්වාමි පුරුෂයා බිරිඳගෙන්. මේ වෙලාවේ පරිප්පු ගන්න පෝලිං අස්සරිංගලා අහක තියෙන පරිප්පුවක් ඉල්ලගෙන කන්න වේද දන්නේ නැහැනේ. ජනතාව මෙහෙම හිතනවා නම් මේ රෝගයෙන් අපිට ඉක්මනට බේරෙන්න පුළුවන්. මේ පෝලිං වල පොර කාලා මේ විදිහට මේ කෑම ගැනම හිතුවොත් මේ රෝගෙන් බේරෙන්න අමාරු, මේ වෛරසෙන් බේරෙන්න අමාරු. ඉතින් මේ විදිහට ජනතාව හිතනවා නම් අහක තියෙන පරිප්පු කන්නේ මොකටද කියලා ඉතින් මේ රෝගෙන් ඉක්මනට බිනීමේ අවස්ථාව තියෙනවා. ඒත් එක්කම අපි යනවා මේ අනුරාධ හිරිපිටියේගේ හිටිවනේ කවියට. හිටිවනේ කවිය අද මේ විදිහටයි ලියලා තියෙන්නේ. ඉතාලියේ මහපාරෙත් මැරෙති දනා, අපේ රටත් නොසිතුව ලෙස මිලින වුණා. ලෙඩේ පැතිරෙන පාරට අගුළු තනා, කොරෝනාව පරදමු සියලු දෙනා. අපි සියලු දෙනාම එක් වෙලා මේ කොරෝනා වෛරසයෙන් අපේ රට බේරගනිමු කියලා තමයි හිටිවනේ අද කියන්නේ. අපිත් ඒ දේ තමයි මතක් කරන්නේ. නිවසේ සිටින ඔබට අපහසුතා මැද්දේ වුණත්, මේ පුවත්පත් නොලැබුණත්, අන්තර්ජාලය ඔස්සේ උපුටාගෙන මේ සියලු තොරතුරු ඔබ වෙත වාර්තා කරන්නට වකිවෙන් යුතු ජාතික මාධ්‍ය ආයතනයේ විදිහට ජාතික රූපවාහිනිය සූදානම්. මේ නිසා අපි ආරාධනා කරන ඔබට රැඳී සිටින්න. ජාතික රූපවාහිනියක තොරතුරු සියල්ලම ඔබට ලබා දෙන්නට අපි සූදානම්. ඔබගේ වගකීම් වෙන්නේ සෞඛ්‍යංශ ලබා දී තිබෙන උපදෙස් අනුව නිවසටම වෙලා රැඳී සිටින් මේ කාලය ගත කරන්න. ඉදිරි සතියේ තීරණාත්මකයි. ඒ තීරණාත්මක සතියේදී දැන් මේ වාර්තා වෙලා තියෙන මරණය, අපේ රටෙන් වාර්තා වන එකම මරණයත්, අවසන් මරණයත් වේවා කියන ප්‍රාර්ථනයත් අපි හැම දිනාගම සිත් තුළ තියෙනවා. නිවෙස් වලට වෙලා සෞඛ්‍යංශ ලබා දී ඇති උපදෙස් පිළිපදින්න කියලා අපි නැවත නැවත ඔබට මතක් කරමින් ඔබට ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ආයුබෝවන්.